පුවත් ලදසන ඉන්ගෙන එන අපගේ YouTube චැනලයට පැමිණිය ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණු සුම් පුවතක්. අද දින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මරණයට පත් කරමින් සිදු රිය අනතුර ගැන සිදුවන කතා බහ මීට පෙර එම රැතෙන්ම සිදු මරණීය අනතුරක් ගැනද සිහිපත් කිරීමට වටිනවා. මීට වසර කුත් මාස 3කට පමණ පෙර පසුකිය 2022 ඔක්තෝබර් පළවෙනිදා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගස් සුඛෝපභෝගී මෝටර රථයේ රියදුරු අපරීක්ෂාකාරී රියපද වීමක නිරත වී මෙම අනතුර සිදු කර තිබුණා. පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටතර වම් පාර මාර්ගයට ආසන්නයේදී ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථයක් ඉස්සර කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් මෝටර රථය උත්සාහ දරා තිබු අතර එම අවස්ථාවේ එහි ගැටීමෙන් භාණ්ඩ ප්‍රවාහන රථය පෙරළී එහි ගමන් ගත් පුද්ගලයා බරපතල තුවාල ලැබුවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ රථය කඩිමුඩියේ පුත්තලම නගරයේ දෙසට එමින් තිබියදී මෙම අනතුර සිදු විය. බරපතල තුවාල ලබා කුරුණෑගල ශිෂ්‍ය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පුත්කලයා සති දෙකකට පසු 30 වෙනිදා සවසෙමියේ ගස් තිබෙනවා. මෙසේ මරණයට පත්ව තිබුණේ පුත්තලම මල්ලිපුරම් දිවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි මොහොමඩ් සිහම් නමැතිකි. ඔහු දෙදර පියෙකු විය. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 වන ශ්‍රේණියේ සහ සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන්නන් විය. මියක පුත්කලයා ඩයිඩෝ යතුරුපැදිය ජලය රැගෙන ගොස් අලිවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියායි. අනතුර සම්බන්ධයෙන් නැවතිවරයාගේ රියදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් ඒ දිනවලම අත්අඩංගුවට පත් වූ නමුත් පැය කිහිපයකින් අපමත මුදා හැර තිබුණා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර බෙල් අයිකනය ද ක්‍රියාත්මක කරන්න.